මං අද ඇවිල්ලා ඉන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී ෂෝ එක. ඒ කියන්නේ FBA ඩිග්‍රී ෂෝ 2019. මේ ප්‍රදර්ශනය දැන් තමයි සූදානම් වෙන්නේ. අද සූදානම් වෙන දිනය අපි බැලුවා යුනිවර්සිටි එකට ඇවිල්ලා කොහොමද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ෆයිනල් අන්තිම අවුරුද්දේ ෂෝ එක මොන වගේ නිර්මාණ ගොඩක්ද තියෙන්නේ කියලා. ඔවුන් අද මේ වෙනකොට සූදානම් වෙනවා ඔවුන්ගේ ෂෝ එකට. ඒ කියන්නේ අපි දන්නවා අපි නිතරම උනන්දු කරා චිත්‍රකලා වෙනුවෙන් තියෙන එකම විශ්වවිද්‍යාලය තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලය අපේ රටට. එතකොට මේ විශ්වවිද්‍යාලයට ෆයිනලි අන්තිම ඩිග්‍රී ෂෝ එකක් අපිට දකින්න ලැබුණේ නැහැ. ගොඩක් කාලෙකින් එහෙම ෂෝ එකක් විදියට ජනතාවට බලන්න, ඉස්කෝලේ ළමයින්ට බලන්න, කලාවට ආස කරන අයට බලන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ පීඨාධිපතිතුමා තීරණය කළා තියෙනවා, ජගත් රවීන්ද්‍ර මහතා තීරණය කළා තියෙනවා ඩිග්‍රී ෂෝ එකක් මේ අවුරුද්දේ කරන්න ඕනේ කියලා. ඉතා හොඳින් ඉතා විශාල විදියට, මොකද ඔවුන්ට ලැබෙන ගෞරවය ඩිග්‍රී කරලා ඉගෙන ගත්ත අයගේ අවුරුදු 4ක කාලය පුරාම ඉගෙන ගත්ත මේ දැනුම සමාජයට මුහු කරන්න, සමාජයට ගෙනියන්න ඔහු මේ උත්සාහය දරුවා. ඉතින් මම හිතනවා මේක ඉතා වැදගත් කාරණයක්, මෙවැනි ෂෝ එකක්, මෙවැනි ප්‍රදර්ශනයක් පවත්වන එක. මොකද ලංකාවේ චිත්‍රකලාව ඉගෙන ගන්න පාසල්වල ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ අයට දැනගන්න, ඒ තමන් ඉගෙන ගත්තට පස්සේ සමාජගත කරලා සමාජයේ කොයිතරම් වටිනා දේවල් සමාජයට යවන්න පුළුවන්ද, එහෙම නැත්නම් සමාජයේ තමන්ගේ විෂයට අදාළ විදියට ඒ වටිනාකම් ලබන රස්තාවක්, රැකියාවක් තෝරාගන්නේ කොයි ආකාරයෙන්ද, ඒ රැකියාව තෝරා අවශ්‍යතාවයේ තියෙන අයට මේ ෂෝ එක බලලා ඔවුන්ව ඉල්ලුම් කරන්න පුළුවන්, ඔවුන් ලබා ගන්න පුළුවන්, ඔවුන්ගේ රැකියාවට ආයුධපත් නැතුව ඔවුන්ව තෝරා ගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේ ප්‍රදර්ශනේ ඉතාම වැදගත් වෙනවා. මෙවැනි ශේෂ්ත්‍රයන් ඉන්න ආයතනවලට වැදගත් වෙයි මේ ප්‍රදර්ශනේ. මොකද ලංකාවේ තරුණ පරම්පරාව මේ නිර්මාණශීලී පරම්පරාව බවට පරිවර්තන වෙන අවස්ථාවක් තමයි මේ ඩිග්‍රී ෂෝ එක. ඒ නිසා 2019 FBA ඩිග්‍රී ෂෝ එක ඉදිරිපිටයි අපේ ඉන්නේ. දැන් ඉත සූදානමෙන් පවතින සීල වැඩ බොහොම කඩිසර වැඩ කරනවා. අපි බලමු ඇතුළට ගිහිල්ලා ඔවුන් කොහොමද මේ ප්‍රදර්ශනයට සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඉතා වැදගත් ඔවුන්ගේ සූදානම පිළිබඳව අපි ඔවුන් එක්ක කතා කරමු. FBA 2018 ඩිග්‍රී ෂෝ එක වැඩ කටයුතු කරන ආකාරය තමයි බලන්න හදන්නේ. මම හිතන්නේ ඉතින් ගොඩක් අය බොහොම කඩිමුඩියේ වැඩ කරන, මොකද දිනය
මේ ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ 26 27 28 යන දිනයන් වලින් තමයි ජේඩී පෙරේරා කලාගාරයේ තමයි ප්‍රදර්ශනේ තියෙන්නේ. ඉතින් ඔවුන් මේ වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඊටම උනන්දුවෙන් මේ ශිෂ්‍යයන් විද්‍යාර්ථීන් මේ නිර්මාණ කටයුතු කරනවා. නිර්මාණ කටයුතු වලට සූදානම් මේ ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙනවා. ඉතින් අපි ඔවුන්ගෙන් පොඩ්ඩක් කතා කහ කරලා බලමු මේ සූදානම් වීම කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඔවුන් කොච්චර කැපකිරීමක් කරනවද? මොකද්ද මේ ප්‍රදර්ශනයේ කොච්චර වැදගත්ද කියන කාරණේ ගැන ඔවුන්ගෙන් කතා බහ කරමු. මට මුණ ගැහෙනවා ලස්සන නිර්මාණයක් තියෙනවා. ඒ කියන්නේ මල් වලින් මේ මල් වලින් දැක්කොත් මේ සෙරමික් සම්බන්ධයෙන් තමයි ගොඩක් කරන්නේ. සෙරමික් කියන කලාව අපිට කලාවක් හැටියට දකින්න හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින්. සෙරමික් කියලා අපිට හමු වෙන්නේම නිතරම සෙරමික් වාජන වලින් තමයි ගොඩක් ගාලා වාජන වලට තමයි සෙරමික් ඇති වෙන්නේ. හැබැයි මේ සෙරමික් කලාව, ඒ කියන්නේ දෘශ්‍ය කලාවට සෙරමික් භාවිතා කරනවා කියන එක සුවිශේෂ එකක්. ඉතින් සෙරමික් වලින් ගොඩක් දේවල් ගොලත් අලුත් අලුත් නිර්මාණ කරනවා. අපි බලමු ඇයගෙන් කතා කරලා මේ නිර්මාණ වුණේ කොහොමද කියලා. මට කියන්න පුළුවන්ද ඔයාගේ නම? එන්න මෙතන එන්න. ඔයාගේ නම මොකද්ද මුලින්ම? මගේ නම චානිකා මදුරංගේ. චානිකා, චානිකා ඔයාගේ නිර්මාණය හරි අපූර්වයි. මට දැක ගමම මුලින්ම මෙතෙන්ට ආපු ගමම මේ නිර්මාණයට ඇහැ ගියා. මොකද හේතුව සෙරමික් විෂය ඇතුලේ මේ සෙරමික් වලින් නිර්මාණය කරපු මල් ඉතාම අපූර්ව ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන්ද මේ මේව කොහොමද කරේ? පොඩි සෙරමික් දෝබේ විෂය මොකද්ද? විෂය පද්ධතිය මොනවාද කියලා කිව්වොත්? සෙරමික් තමයි මගේ විෂය පද්ධතිය. සෙරමික් ඩිපාර්ට්මන්ට් එකේ සිව්වන වසර ඉගෙන ගන්න. අවසන් වසර ව්‍යාපෘතිය විදියට තමයි මම මේ ව්‍යාපෘතිය කරේ. මේකේ අදහස් කරන්න ඇත්තේ මොකද්ද? මේ මල් වට්ටියක් වගේ තමයි මට පේන්නේ. ලස්සන විවිධ අපි කිව්වොත් පස්පෙතියා මලක් නේ, පස්පෙති මලක් තමයි මෙතන තියෙන්නේ. යතදී රෝස මලක් තියෙන මේ සෙරමික් වලින්ද කරේ? මට කරපු විදිය පොඩ්ඩක් කියන්න පුළුවන්. මුලින්ම අපි මම කියන්නේ අපිට ලැබුණු මාතෘකාව ආදරය. මේ කෘතිය තුළින් කියවෙන්නේ මගේ ජීවිතේ මම ආදරය දකින්න, කියන්නේ මගේ අත්දැකීම ගැන, ආදරය මට ලැබුණ අත්දැකීම ගැන. මුලින්ම මම මේ අපි කියන වතුසුදු මල කියලා, වතුසුදු මලට මම මුලින්ම වතුසුදු මලක් මැටි වලින් අපිට ක්ලේ වලින් හදලා ඒකට පොඩි අශුවක් දාගත්තා. ඒ විදිහට තමයි වතුසුදු මල නිර්මාණය කරේ. රෝස මල නම් මං අතින්මයි අපි අර කේක් හදන විදිහට හැදුවා. ඒ විදිහට තමයි හැදුවේ. මොකද ඒ අදහස කොහොමද ඒ අදහස ඔයා මේ ඉදිරිපත් කරන්නේ? ආදරය කියන එකට වචන වලින් කියාගන්න බෑ. ආදරය කියන්නේ තා ගැඹුරු වචනයක්. කොහොමද ඒ අදහස ඉදිරිපත් කරන්න සූදානම්? ඇත්තටම වතුසුදු මලෙන් කියන්නේ මම මගේ ජීවිතය ගැන, රෝස මලෙන් කියන්නේ මගේ ජීවිතයට ආදරය ලැබුණ කියන එක, පස්සේ රෝස මල් පේන ඇති රෝස මල වෙනස් වෙන විදිය ගැන, රෝස මල තුළින් ආදරය වෙනස් වෙන විදිය, එක වේදනාවක් වෙන විදිය තමයි මම මේ කෘතිය තුළින් කියලා තියෙන්නේ. මට පේන්නේ විශාල කතාවක් නිර්මාණයක් තුළින් කියන්න උත්සාහ කරනවා. මම හිතන්නේ උත්සාහය සාර්ථකයි කියලා. මොකද ඇහැ ගැටුණු ගමම්ම මට ගොඩක් වෙලාට දැනෙච්ච නිර්මාණය. සෙරමික් වලින් ගොඩක් වෙලාට දකින්නේ අපි කෝප්ප හදන ඒවා, පිඟන් හදන ඒවා. ඉතින් ඔපේ මේ විෂය කරලා මේ නිර්මාණ කටයුතු වලට, එහෙම නැත්නම් දෘශ්‍ය කලාමය දේවල් වලට කොහොමද මේ සෙරමික් භාවිතා කරන්න කියන එක ගැන අදහසක් කියන්න පුළුවන්? ඇත්තටම සෙරමික් කිව්වම මේ පිඟන් කෝප්ප විතරක් නෙවෙයි. මේ වගේ නිර්මාණ උනත් කරන්න පුළුවන්. දැන් අපේ අධ්‍යනාංශ ඉන්නවා දැන් 40ක් විතර ඉන්නවා ළමයි. එයාලගේ සෙරමික් තුලින් විවිධ නිර්මාණ තියෙනවා. දැන් මම කළ තියෙන මල් එයාලඟට අපිට තියෙන මූර්ති කරන්න පුළුවන් සෙරමික් මූර්ති. ඒ වගේම බලන්න පුළුවන් ගොඩක් විවිධ කලාකෘති තියෙනවා සෙරමික් වලින් කරපු. මේ තමයි අපේ කලාව තවදුරටත් එහාට ගෙනියන්න පුළුවන්. ඔබ දකින්න ඇති අපි ස්ථාපන කලා නිර්මාණ අපි ප්‍රදර්ශනය කරන පෙන්වන වෙලාවේදී සෙරමික් වලින් විශාල මල් යායක් හදපු නිර්මාණයක් පවා අපි පෙන්වුවා ඕගොල්ලන්ට. ඉතින් මම හිතන්නේ ආර්ට්බීට් බලනට අලුත් අධ්‍යක්ෂක ඒකම సౌందర్య විෂය එන්න විශ්වවිද්‍යාලයට එන්න අපස උසස් පෙළ එමුණ සාමාන්‍ය පෙළ කලා විෂය කරන අයට ඔන්න හොඳ අත්දැකීමක්. මොකද මේ సౌందర్య විශ්වවිද්‍යාලයේ තියෙන විශේෂ හැකියාවන් පිළිබඳ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන් හැමනිතරම දකින්නේ මේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ස්ට්‍රයික් කරන, පෝස්ටර් ගහන, එහෙම කණ්ඩායමක් හැටියට තමයි අඳුනාගන්නේ. හැබැයි මේ තමයි අපේ රටේ මේ මොහොතේ කලාව. මේ කලාව ඉතාම සුන්දර ආකාරයෙන්, එහෙම නැත්නම් වෙනස් ආකාරයෙන් ලෝකෙට ගෙනියන්න පුළුවන් පමණේ නිර්මාණ අද මේ ප්‍රදර්ශනයේ මට දකින්න ලැබුණා. ඒක නිසා ඉතාම සන්තෝසයි. මේ ප්‍රදර්ශනය බලන්න ඕන නම් 26 27 28 යන දිනයන් වල JDA පෙරේරා කලාගාරයට ආවොත් අනිවාර්යයෙන්ම ඔබට ස්පාසල් සිසුවන්ට, එහෙම නැත්නම් ගුරුවරුන්ට මේ ආයත බලලා මේ సౌందర్య විශ්වවිද්‍යාලයට ඒම කොච්චර වැදගත්ද, කොච්චර වටිනවද මේ විශ්වවිද්‍යාලය කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. අපි බලමු තව නිර්මාණ ගොඩක් තියෙනවා. අපි ඔවුන් එක්ක කතා කරමු.
ඉතින් මේ නිර්මාණය දැක්කම හැ ගැටුණා මට ඇත්තටම ආස හිතුණා මේ ගැන හොයාගෙන යන්න නිර්මාණ කරුවාගේ ඔහුගේ නිර්මාණ පිළිබඳ සාකච්ඡා කරන්න මට මුලින්ම නම කියන්න පුළුවන්ද මගේ නම දිලීප් මදුසංක දිලීප් දිලීප් ඔයාගේ මේ ඔයා ඇත්තටම තෝරාගත්ත වර්ණ සහ මේ ලෑන්ඩ්ස්කේප් එකක් අඳින්න උත්සාහ කරා හැබැයි මේ ලෑන්ඩ්ස්කේප් එක තුල මම දකින්න විශේෂ දෙයක් මොකද අද වෙනකොට අපේ රටේ කතා බහ කරනවා මේ ගස් වැල් ගැන ගස් කැපීම් පිළිබඳව පරිසරයට කරන හානිය පිළිබඳව හොඳටම කතා කරනවා හැබැයි ඔබේ නිර්මාණය දැක්ක පමණින් මට දැනුනේ මේ මොහොතේ මේ වෙලාවේ කළ යුතු නිර්මාණයක් ඔබ කළා තියෙනවා කියලා මොකද්ද මේකේ අදහස ඇත්තටම මේ මගේ මාතෘකාව වෙන්නේ මේ सोलदादू आगे दैंग समाज तीन क्यार्टर है मुका दिखे मे सीरियस है मित्र इतने मम्म मित्र मे सोल कोच आगे दुष्कर मार्गे सोलदादू अट मेल दैंग युद्ध अवसांग युद्ध काले भावित मार्ग दें सूदान कल दिन मे मिनसुंट पावित कर सह एन एक मम्मी वाली वारे तौर අපිට මේ මෙසේ නිර්මාණයක් තුළ දකින්න පුළුවන් කරන්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සමහරලාට ඔහු කියන අර්ථයට එහා ගිහිපුව අදහස් අපිට පහළ වෙන්න පුළුවන්. හැබැයි අපි ඔය විශ්වාස කරනවද මේ සාමාන්‍ය නිර්මාණයක සම්පූර්ණ අදහසක් තියෙන ඕනේ කියලා? නෑ මං එහෙම විශ්වාස කරන්නේ නෑ. ඒක වෙන වෙන විදිහට අර්ථකථන දක්වන්නත් පුළුවන්. එහෙම අවශ්‍යත් නෑ ඇත්තටම. ඔව් මෙන්න මේක තමයි ඇත්ත කතාව. මේ මොහොත තමයි කියවන්න පුළුවන් වෙන මේ මොහොත තමය
අපේ අදහස් පහළ වෙන්නේ ඒ ආකාරයෙන් මට මේක ග්‍රහණය කරගන්න පුළුවන් ආකාරය වෙන්නේ මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක. ඉතින් ඔබ දකින්නේ මේ වර්ණ මොනවා වුණත් ඔබ කියන කාරණා මොනවත් ඉතා බරපතල විදිහට ඉතා ශක්තිමත් විදිහට අද මේ මොහොත ශ්‍රී ලංකාවේ තියෙන පසුබිම මේ පසුබිම් තලයේ දකින්න ලැබෙනවා. එතකොට මේ සඳහා සූදානම් වීම මේ සඳහා ඔබගේ නිර්මාණය ඔබ යටි සිත පවා ඔබ බලහත්කාරයෙන් සමහර විට දේශපාලන අර්ථ කතනෙ වෙන්න පුළුවන්. සමහරට මේ අවශ්‍යතාවය මත අධ්‍යාපනයේ එහෙම නැත්නම් මේ විශ්වවිද්‍යාලයේ ෆයිනල් ඩිග්‍රී එකේ ඔබගේ උපාධිය සඳහා මේ කතා වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ඇතුළාන්තයේ මට දකින්න විදිහට දකින්න පුළුවන් වෙන්නේ මේ මොහොත කියවෙන එකක් ගැන. ඉතින් මේ ඩිග්‍රී ෂෝ එක ගැන මොකද හිතෙන්නේ? අතර මේක මේ ගොඩක්ම වැදගත්. මොකද දැන් මේකේ වසර ගණනක් තිස්සේ නිර්මාණකරුවන් යම් යම් ප්‍රමාණයක් වශයෙන් එළියට යනවා. ඒ අයට මම හිතන්නේ හොඳ අවස්ථාවක් තමයි මේක. මේ තමන්ගේ අවසාන වශයෙන් තමන් අවසන් වසරේ කරපු නිර්මාණයක් මේ විදිහට එළියට දානසහා ඒකේ බාහිර ප්‍රජාවට මේක නරඹන්න මොනවාද කරන්නේ කියන එක මේක ඇතුලේ කියන එකට දැනගන්න බොහොම හොඳ වැදගත් අවස්ථාවක් කියලා මම දකින්නේ. ලංකාවේ මේ වෙනකොට චිත්‍රකලාවට ඉතාම අඩු තැනක් තියෙන. ඒ ගැන දන්නේ නැහැ. සෞන්දර්ය විශ්වවිද්‍යාලය දන්නේ හරි පොඩි වපසරියකින් තමයි දන්නේ. හැබැයි මෙවැනි ෂෝ එකක් මෙවැනි ප්‍රදර්ශනයක් තිබීම ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ මේ වෙනකොට අපේ රටේ චිත්‍රකලාව සම්බන්ධයෙන් ඔබට මොකද අදහසක් තියෙනවද ඒ දාන දායකත්වයේ සම්බන්ධයෙන්? ඔව්, ඇත්තටම මේ අපිට අර මේ කිව්වා වගේම ආර්ට් එක සම්බන්ධ ලොකු කල්චර් එකක් නැහැ අපට. අපි ඒක තමයි ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේකේ වාර්ෂිකව යම් යම් ප්‍රමාණයේ නිර්මාණකරුවන් බිහි වෙනවා නම් ඒගොල්ලොන්ට අවස්ථාවක් හෝ තමන්ගේ නිර්මාණ පිළිබඳව කතා කරන්න ඒක අනිත් අයට දකින්න හම්බෙන මේ අවස්ථාව ඉතාමත් වටිනවා. මම හිතන්නේ මේ හැමෝගෙම වගකීමක් තමයි යම් යම් ප්‍රමාණයෙන් මේකෙන් නිර්මාණකරුවන් විදිහට එළියට යන්න උත්සාහ කරනවා නම් එයාලා මේක හොඳ අවස්ථාවක් කරගෙන සහ බාහිර ප්‍රජාවත් එක්ක මේක සම්බන්ධ කරන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඇත්තම ඇත්ත මම පිළිගන්නවා. ඒක කවුද මොනවාද කරන්නේ මේක ඇතුලේ මොකද්ද තියෙන මේ දේ පිළිබඳව දන්නේ ඇත්තම එළිය ප්‍රජාවට. මං හිතන්නේ මේ වගේ දේවල් තව තවත් වෙන්න ඕන සහ එළියේ තියෙන ආර්ට් එක අපි සම්බන්ධ වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඔව්, ඒ නිසා තමයි අපි ආර්ට් බීට් වගේ වැඩසටහනක් මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්නේ. කලාව වෙනුවෙන් චිත්‍රකලාව වෙනුවෙන්මයි මේ වැඩසටහන් සියල්ලම තියෙන්නේ. අපේ රටේ වෙනම නාලිකාවල මෙවැනි වැඩසටහනක් නැහැ. චිත්‍ර වෙනුවෙන්ම වෙන් කරපු. ඉතින් අපි ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා ලංකාවේ චිත්‍රකලාව ලෝකෙට ගෙනියන්න. ආර්ට් බීට්